රුසියාවේ මොස්කව් නගරයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා. රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කරන පරිදි ප්‍රහාරය සඳහා ඩ්‍රෝන් යාන 8ක් යොදාගෙන තිබෙනවා. ඒ අතරින් යාන 5ක් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න මොස්කව් මිසයිල් ආරක්ෂණ පද්ධතිය සමත් වෙනවා. අනිකුත් යාන 3 සියලුම ඉලක්ක රුසියානු යුද ඉලෙක්ට්‍රොනික පද්ධති මගින් ව්‍යර්ථ කෙරුව බවටයි වාර්තා වෙන්නේ. මේ වන විට එම යාන රුසියානු අත්අඩංගුවේ පසු වන බවට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ප්‍රහාරයෙන් කිසිම පුද්ගලයෙක් මියගොස් හෝ බරපතල තුවාල ලබා නොමැති බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් යානාවල සුන්බුන් කඩා වැටීමෙන් මොස්කව් ආශ්‍රිත දේපළ හානි සිදු වී ඇති බවට එහි නගරාධිපතිවරයා පවසනවා. නමුත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේන් පාර්ශවයෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. යුක්රේන් හමුදාවේ බුද්ධ්‍යාංශ ප්‍රධානී කයිරාලෝ බුඩෙනෝ මහතා ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී දැඩි රුසියානු ප්‍රහාරයක් සිදු විය හැකි බවයි. මීට පෙරත් රුසියානු ජනාධිපති මන්දිරයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රුසියාව විසින් යුක්රේනයට දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණා. ඒ වගේම මීට දින කිහිපයකට පෙර රුසියාව විසින් යුක්රේනයේ නගර විශාල ප්‍රමාණයකට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබුණා. එය සැලකෙන්නේ රුසියාව විසින් මෙතෙක් එල්ල කෙරූ දැවැන්තම ගුවන් ප්‍රහාර මාලාව විදියට. එමගින් යුක්රේන් හමුදා කඳවුරු ගුවන් තොටුපළ සහ ආයුධ විශාල වශයෙන් විනාශ වී තිබුණා. ඒ වගේම යුක්රේන් ගුවන් යානා 4ක් සම්පූර්ණයෙන්ම ධාවනයෙන් ඉවත් කිරීමට පවා සිදු වූ බවට වාර්තා වෙන්නේ.